मेवर अद्यन पोदु साहतिक पात्र उसस्पेल विभागे संधा आयदूम करवान देलक्ष हेट तुंदास नवसे तीस तुंदेनकु पेनी सिटी अतर इन देलक्ष तीस देदास हात्से अनु हताक पासाल आयदूम करवान एम आयदूम करवान गेन एक लक्ष हेट हाय दास नवसे तीस अट देनकु मेवर विश्वविद्यालय प्रवेश संधा सुदुसुकम लबुआ विभाग प्रतिपल अनु आयदूम करवान अतुरीन सियट हेट तुनाक विश्वविद्यालय प्रवेश आयदूम किरीम संधा सुदुसुकम लबा तिबेनवा निदहास विसी देका अध्ययन पोदु साहतिक पात्र उसस्पेल विभागे प्रतिपाल अनुव गणित अंशे प्रथम स्थानय कोलंब राजकीय विद्यालय मनित बानुल पेरेरा विसिन हिमिकरगेन तिबेनवा විශාල සාවරවසෙත් මම පොඩ්ඩක් පුදුම වුණා. ඒ කියන්නේ මම රෑන්ක් එකක් බලාගෙන හිමත් නෙමෙයි වැඩ කරේ. පුළුවන් තරම් උපරිමයෙන්ම ලියනවා කියලා හිතාගෙන තමයි විභාගෙට ගියේ. ඉතින් මේ සඳහා මට ලොකු උදව්වක් කරේ මගේ අම්මයි තාත්තයි. අපි ඒරල්ට එද්දිත් කොවිඩ් එහෙම පටන් ගත්තාය. අපිට ස්කෝලේ යන්නත් හම්බුන්නේ නැහැ. එහෙම ගෙදරට වෙලා ඔන්ලයින් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගත්තේ. මගේ අනාගත බලාපොරොත්තු තමයි ගණිතය හදාරනවා නැත්නම් ඉංජිනේරු පීටේට යනවා. මේ දෙකෙන් එකක් තමයි දැනට හිතාගෙන ඉන්නේ. කොහොම හරි මේ අදාළ ශාස්ත්‍රයෙන් ගිහිල්ලා ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් වෙන එක තමයි මගේ එකම අනාගත බලාපොරොත්තු. දැන් අපි බලාපොරොත්තු වුණා මෙයා යම් කිසි දෙයක් කරයි කියලා. අධ්‍යාපනයේ මේ සම්බන්ධ විතරක් නෙමෙයි මෙයා අමතරව ඔලිම්පියාඩ් තරඟ වලට දේශීය විදේශීය රටවල් වලට සහභාගී වෙලා තිනවා. ඒවෙන් ජයග්‍රහණ කළා තිනවා. හැම මෙඩලයක්ම දිනලා තිනවා. අපි සන්තෝෂ වෙන්න ඕන. මෙයා වැඩිපුර පන්ති ගියෙත් නැහැ. ටියුෂන් පන්ති ගියෙත් නැහැ. ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ප්‍රමුති භාෂිනී උනසිංහ සිසුබියයි. චෙස් ක්‍රීඩාව කරා පාසලේ. ඒ වගේම මම පිහිනුම් කටයුතු වලට සහභාගී වුණා. විනෝදාංශයක් විදියට කරන්නේ පේන් කරන එක, චිත්‍රණ එහෙම තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ගෙදරත් එක්ක වැඩියෙන් කතා කරනවා. යාළුවොත් එක්ක කතා කරනවා ගොඩක් වෙලාවට. ඇත්තටම මම පුඩා කාලේ ඉඳලම ටිකක් ටාගට් එකකට වැඩ කරලා ඉන්නේ. ඒකන්ද ඉතින් අපි ඇත්තට පුදුම වුණේ නෑ එයා ගත්ත ජයග්‍රහණය ගැන. නමුත් ඉතින් මෙතරම් ලොකු ජයග්‍රහණයකට එයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දුක් වෙන්නේ මේ අරමුණු බලාපොරොත්තු වෙන්නේ නිසා දැන් අදේ ලොකු මොකක්ද දැනෙන්නේ අද සතුටක් දැනෙන්නේ. වාණිජංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයේ හිමි කරගෙන ඇත්තේ කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ කවිදිනී දිල්සරණි තරුෂිකා සිසුවියයි. මේ ඉදිරියට ශිෂ්‍ය නායිකාවන් පාසල පැත්තෙන් ඉතා විශාල කාර්යභාරයක් මේ දරුවන්ට සිද්ධ වෙනවා. ඒ නිසා මම දකින්නේ මේ අසමත් වීමේ ප්‍රතිශතය තවත් අඩු කරගන්න පුළුවන් මේ රෑන්කර්ස් ලබී කරනවා වගේම පාසලත් එක්කේ දරුවේ අවුරුදු දෙකේ බැඳෙන්නම ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය. කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සචිනී සත්සරණි සිසුවිය විසින් දිනා ගත්තා. මට සාමාන්‍ය පෙළ ඒ නමයක් තිබුණා. ඒ වගේම උසස් පෙළ හැදෑරුවේ භූගෝල විද්‍යාව, චිත්‍ර සහ තොරතුරු තාක්ෂණ යන විෂයන් මුලින් ඉඳලා මේ උසස් පෙළටත් මම වැඩ කරා. ඒ වගේම තමයි මගේම ක්‍රමවේද යටතේ මම මගේ විෂයන් තුනට විවිධ ආකාරයට ක්‍රමවේද හදාගෙන තමයි පාඩම් කරේ. ඇත්තටම ඉලක්කයක් කරා යන්න ගොඩක් මහන්සියෙන් කැපවීමෙන් මගේ දුව ගොඩක් මහන්සි වුණා. මම අනිත් දියනේ වරුන්ගෙන් පුතුන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ඉලක්කය කරා යන්න ඉදිරියට ගොඩක් මහන්සි වීමෙන් කැපවීමෙන් වැඩ කරන්න. පාසලේ සෑම දරුවෙක්ම අධ්‍යාපනයේ ඉලක්ක සපුරා ගැනීමේ විශාල මෙහෙවරක යෙදී සිටිනවා. නව ශාස්ත්‍රීය විශිෂ්ට කාන්තා පරපුරක් බිහි කිරීමේ මෙහෙවර තමයි අපි මේ ඉටු කරමින් ඉන්නේ. තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් පළමු ස්ථානය කොළඹ දෙවිවාලිකා විද්‍යාලයේ රොබින අහිංසා වික්‍රමරත්න විසින් දිනා ගනු ලැබුවා. මම පාසලේදී බාහිර ක්‍රියාකර්ම කරා. ඒ කියන්නේ මම පිරිදිග තුරවදන කණ්ඩායමේ සමාජ ක්‍රියාවලට හිටියා. ක්‍රීඩා කටයුතු වලත් නියරුණා. හැබැයි නමුත් උසස් පෙළ නිසා මම අවුරුදු දෙක තුනකට පමණ ටික බැය වලින් බැහැර වෙලා හිටියේ. මගේ කලින් පාසල ශාන්ත ක්‍රියා බාලිකා විද්‍යාලයේ මතක් කළ යුතුමයි ගුරුවරු මට හරි ආදරේ. තාම කතා කරලා සල්තේදීත් කතා කරා. නංගිලමඩට කියන්න තියෙන්නේ අනවශ්‍ය දේ අවශ්‍ය දේ පටල ගන්න එපා. අනවශ්‍ය දේෙන් පසුපස හඹා යන්න එපා. අවශ්‍ය දේ ලබා ගන්න ඕන නම් කොහොමද ලබා ගන්න. ඒ වගේම මානසික සෞඛ්‍ය දෙන කට හැමදෙස්ම ආශ්‍රය කරන්න. මාර්ගගත අධ්‍යාපනය කරන කාලයේදී දිවාරය නොබලා ඒ වෙනුවෙන් මහන්සි වුණා. බාහිර විෂය බාහිර කටයුතු වල යෙදුණා. ඒ වගේම ගෙදර අපි හැමෝම එක්ක ඉතා සුහදව වැඩ කටයුතු කළා. 63.3ක් මේ විභාගයේ විශ්වවිද්‍යාලය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ආපේක්ෂව ගත්තාම ඉතා හොඳ තත්ත්වයක්.
විශාල ගැටලු වලට මුහුණ දීපු කණ්ඩායම ගිය අවුරුද්දට වඩා යම් ප්‍රගතියක් මේ දරුවන්ගේ සාධනය තුල තිබෙනවා 2021 වර්ෂයේ විභාග ප්‍රතිඵල අනුව මේ අය ලබාගෙන තිබුණේ 62.9ක් ඒ සාමාර්ථ තුනම ලබාගත්තු අපේක්ෂකයින් සංඛ්‍යාව 817ක් වෙනවා ඒ 2.03ක් හැටියට සටහන් වෙන්නේ විෂයන් තුනම අසමත් සංඛ්‍යාවත් 6601ක් හැටියට වාර්තා වෙනවා ඒ නැව සමීක්ෂණය සඳහා 7 වෙනිදා වෙනකොට අද 5 වෙනිදා හෙට අනිද්දා දවසේදී මාර්ගගත ඒ වැඩසටහන විවෘත කරනු ලබනවා පස්සේ සැප්තැම්බර් 16 දක්වා මේක විවෘතව පවතිනවා අපි දැනටමත් ඊළඟ උසස් පෙළ විභාගයේ මම ඒ ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි සැලසුම් කරලා තියෙනවා නොවැම්බර් මාසයේ පවත්වන්න නොවැම්බර් සිට දෙසැම්බර් මාසය දක්වා ඒ සඳහා අපි මේ වෙනකොට ආයුධම්පත් කැඳවලා තියෙන්නේ